ස්වාමීන් වහන්ස, අභිධර්මය දිව්‍ය තලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතුව හැටියට තවත් කාරණයක් බොහෝ අය මතු කරනවා. ඒ තමයි කාලය පිළිබඳ ගැටලුව ස්වාමීන් වහන්ස. එනම් මනුෂ්‍ය ලෝකයේ කාලයට වඩා 10000 ගුණයකින් වැඩි කාල පරාසයක්. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ දිනක් කියලා කියන්නේ සමහර විට දිව්‍ය ලෝකයේ තත්පර ගණනක්. ඉතින් එවැනි වෙනස් කාල පරාසයක් සහිත මනුෂ්‍ය ලෝකයේ මිනිසින් හට අභිධර්මය දේශනා කරන්නට ගියා නම් මිනිසෙන්ට එක දිගට එකත් පස්ස සිට එක මනසකින් ඒකායන අරමුණකින් යුතුව එය ශ්‍රවණය කරන්නට ඇති නොහැකියාව නිසාද කියන කාරණය මෙතනදී මතුනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, එක අරමුණක එක දිගට හිඳගෙන දහම් ඇසිය නොහැකි නිසාද දිව්‍ය ලෝකයේදී අභිධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? මෙහෙමයි, කැමති කෙනෙකුට කැමති ආකාරයෙන් හිතන්න පුළුවන්. ඒකේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙන නිදහසක්. ඒ නිසා කවුරු හරි ඔයනි අදහසක් තියෙනවා නම් මම ඒක ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. නමුත් මම දකින්න හැටි මම කියන්නේ තේන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දෙවියන්ට අභිධර්මයේ දේශනා කරන්නේ දෙවියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිමත් භාවය වැඩි, ඒ වගේම පිනේ ශක්තිමත් භාවය වැඩි. ඒ නිසා අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි. ඒ නිසා ගැඹුරු වුණත් ඒගොල්ලන්ට ඒක අවබෝධ කරගැනීමේ හැකියාව වැඩි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරන්නේ. නමුත් මිනිස්සෙන්ට බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගයයි දේශනා කරන්නේ. දැන් අනේ පිළි සිසුතුමාට විසාකා උපාසිකාවට කොතනකවත් අභිධර්මයේ දේශනා කරපු තැනක් අපි සූත්‍රගත ධර්මයක අහලා නැහැ. ඒ නිසා නිරේතුරුවම මෙන්න මේ කාරණේදී අපි දෙවියන්ට දේශනා කරපු දේ මිනිස්සෙන් ගලප ගන්න ගියොත් අපි එතන පැටලෙනවා. ඔතනයි ප්‍රශ්නේ. නමුත් යම් කෙනෙකුට පැටලෙන්නේ නැත්නම් ඒ කියන්නේ එයා ඒක කරගෙන යන්නේ. ඒක හරි. ඒ විත් වැඩි. තේන්නාද? ඒ කියන්නේ දැන් අනිවාර්යම නෝනා දැන් මේ තව ඉදිරියට යන්නේ යන්න අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකේ සූත්‍රගත ධර්මයන්ට වඩා අභිධර්මයන්ට ලැබෙන්නා වූ තැන වැඩි. සූත්‍රගත ධර්මයන්ට වඩා අභිධර්මයේ ඉගෙන ගන්න අභිධර්මයේ ජීවිතයට එකතු කරගන්න ගන්න උත්සාහය වැඩි. ඒක ධර්මතාවය. ඒක කිසිම වැරද්දක් මට දකින්න බෑ. ඒක ධර්මතාවය. මම පැහැදිලිව කියනවා සූත්‍රගත ධර්මයට වඩා අදින් පස්සේ බිහිවෙන ලෝකය උත්සාහ ගන්න අභිධර්මයේ ජීවිතයට එකතු කරගන්න. ඒක හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක් කියන්නේ මොකද්ද? මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුය ලෝභ දේශ මොහ අකුසල් වඩනවා. අකුසල් වැඩුවාට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ නැවත මනුස්ස ලෝක වලට එනවද? දිව්‍ය ලෝක වලට එනවද? ඒගොල්ලෝ වැටෙන සතර පායි. එතකොට දැන් දිව්‍ය තලවල ඉන්න දෙවියොත් දිව්‍යාංගනාවොත් සිල්පද බිඳිනවා, අකුසල් වඩනවා. අකුසල් වැඩුවාම ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලෝ දිව්‍ය තලවලින් චුත වෙලා වැටෙන කොතෙන්ද? මනුස්ස ලෝකෙට. බරපතල අකුසල් තියෙනවනම් සතර පායි. නැත්නම් ඒගොල්ලෝ වැටෙන්නේ මනුස්ස ලෝකෙට. දැන් මේ ක්‍රියාන්විතය තමයි ලෝකේ ඉදිරියට යන්නේ. මනුස්ස ලෝකේ ඉන්න අය අකුසල් කරලා සතර පායන්ට වැටෙනවා. දිව්‍ය ලෝකවල ඉන්න අය බලවත් අකුසල් කරපු අය මනුස්ස ලෝකෙට වැටෙනවා. එතකොට මනුස්ස ලෝකෙට වැටුණාට පස්සේ සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුල මේගොල්ලන්ගේ දැනීම් සකස් වෙන්නේ අභිධර්මයේ. මොකද වඩලා පුරුදුදු? ඒ වඩලා පුරුදුදු. එතකොට වඩලා පුරුදුදු දැන් මෙතෙන්ට ආපුවාම සූත්‍රගත ධර්මයේ නෙමෙයි ඒගොල්ලන්ගේ දැනීම් සකස් වෙන්නේ, කැමැත්ත සකස් වෙන්නේ අන්න අභිධර්මයේ කරා යන. ඒ නිසා අනාගතයේ සූත්‍රගත ධර්මයන්ට වඩා අභිධර්මයේ ප්‍රචාරය වීමට තියෙන ඉඩකඩ 100%ක් වැඩි වෙනවා. නමුත් ඒ වැඩි ප්‍රමාණයට අනතුරක් වැඩි. මොකද සද්ධාව දිනෙන් දින දුර්වල වෙන සමාජයක් අපේ ඉදිරියේ තියෙනවා. එතකොට මේ සද්ධාව දිනෙන් දින දුර්වල වෙන සමාජයක ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගලප ගන්න අදක්ෂ නම් එයා අර ගැඹුරු අභිධර්මයේ ගලප ගනීද? ඔතනයි ප්‍රශ්නේ. නමුත් අර පුරුදු ඔස්සේ, සාංශාරික පුරුදු ඔස්සේ සහ අපේ නැතිවෙන්නා වූ මමත්වයේ දැඩිභාවය නිසා අපි සරල දේ අතහැරලා ගැඹුරු දේ ජීවිතයට එකතු කරගන්න යනවා. මේ ශාසන පරිහානියන්ගේ ලක්ෂණ. ශාසන පරිහානියන්ගේ ලක්ෂණ කියන්නේ සරල දේ අයින් කරලා ගැඹුරු දේ ගන්න යද්දී මෙහෙන් සද්ධාව දුර්වල වෙනකොට මොකද වෙන්නේ? පැටලෙනවද නැද්ද? පැටලෙනවා. මට මතකයි මීට අවුරුදු 4කට වගේ ඉස්සෙල්ලා නිරේතුරුව මාව මුණ ගැහෙන්නේ පිරිසක් හිටියා. තේන්න. නිරේතුරුව මාව මුණ ගැහෙන්නේනවා, ධර්මයේ කතා කරනවා, ධර්මයේ සාකච්ඡා කරන පිරිසක් හිටියා. නමුත් මේ අය අවුරුද්දක් එකමාරක් මම දැක්කෙම නැහැ. නමුත් මෙහෙම ඉද්දි දවසක් මම ඔය කොළඹ ආරණ්‍යයක වැඩ ඉන්නකොට කුටියේ 10ට ඉතර දොරට තට්ටු කළා කවුරු හරි. මම දොර ඇරිනකොට අර කණ්ඩායම. ඒ කියන්නේ දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා බොහොම හොඳින් හිතවත්ත අනේ ඔබ වහන්සේ නිසාමයි අපි මේ ධර්මයේ දැනගත්තේ. ඒ වගේ කියපු පිළිසෙ. දැන් එහෙම ඇවිල්ලා දැන් දොරට තට්ටු කළා. ඉතින් මම එන්න කියලා ඇවිල්ලා වාඩි වුණත් නමුත් අර පරණ තිබ්බා වූ ගෞරවයක් දක්වනවා කියලා මට තේරුණේ නැහැ. කොටින්ම ධන ගහලා හරියට වැන්දෙත් නැහැ. මේ බාගෙට හිතගෙන තමයි වැන්නේ. තේරෙනවද? ඉතින් මම තේරෙනවා මොකක් හරි විසබීජයක් මෙතෙන්ට වැටිලා තියෙනවා කියන කාරණේ. ඉතින් මම මොකද්ද කියලා හොයන්නේ කියන වැඩිලා මම බොහොම හොඳින් කතා කළාට පස්සේ ඒතන හිටියේ නෝනා කෙනෙක් මට කියනවා, ස්වාමීන් වහන්ස අපි දැන් අභිධර්මයේ ඉගෙන ගන්න යනවා. ඒ නිසා දැන් අපිට හොඳට ධර්මයේ තේරෙනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ අපිට කිසිම දෙයක් තේරුනේ නැහැ කියලා.
ඔබවහන්සේගෙන් බණ අහපු කාලේ දැන් මේ නෝනා මට ඔහොම ඉදන් කියනවා. තේන්න තව 7-8 දෙනෙක් ඉන්නවා පිරිසේ. ඔබවහන්සේගෙන් බණ අහන කාලේ අපිට කිසිම දෙයක් තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් නම් අපිට මේ අභිධර්මයේ පන්ති ගියාට පස්සේ අපිට හොඳට ධර්මයේ තේරෙනවා කිව්වා. මං කිව්වා අනේ සාදු සාදු නෝනා කාගේ ධර්මයේ වුණත් කමන්නේ අභිධර්මයත් මන් දේශනා කරපු ධර්මයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා ඔබතුමියට අභිධර්මයේ තුලින් ධර්මය තේරෙනවායි කියන කාරණේ අනේ ලොකු දෙයක් මං සාදු සාදු කියලා පින් දුන්නා. තේන්න? නමුත් එහෙම පින් දීලා මං ඒ තුමියට කිව්වා නෝනා බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළ තින් දෙවියන්ට. තේන්නේ? ඒ දෙවියන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිය වැඩි. ඒ නිසා තේරුම් ගැනීමේ හැකියාව වැඩි. ඒගොල්ලන්ගේ පින වැඩි. එහෙනම් නෝනා දෙවියන්ට දේශනා කළා වූ ධර්මයක් ඔබතුමියට ඔච්චර හොඳින් තේරුණා කියන්නේ ඔබ දෙවියන්ට හා සමාන ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සහ පිනෙන් වැඩි කෙනෙක්. තේන්න? නමුත් එහෙම කිව්වහම නෝනා අර නෝනට ගොඩාක් සතුටක් ඇති වුණා. ඒ කොච්චර සතුටක් ඇති වුණාද කියනවනම් එනකොට අර බාගෙට වන්දනා කරපු අය යනකොට මට පසඟ පිහිටවල වන්දලයි ගියේ. ඇයි මොකද උනේ? ඉතින් මම එයාව ඔසවලා තියද්දී ඒ එසවීම තුල යා තව තව ආස්වාදයට පත් වුණා. ඒතකොට දැන් මොකක්ද මේ ජීවිතේට එකතු කරගෙන තියෙන්නේ? සක්කාය දිට්ඨිය. මමත්වේ දැඩිභාවය. මොකද මේ මමත්වේ දැඩිභාවය නෙමෙයි නන්නෝනා කවදාක්වත් දෙයනේ මගේ ඉස්සරහට ඇවිල්ලා මේ මම කුටිය ඇතුලේ හිටපු කෙනා මගේ දොරට තට්ටු කරලා කිසිම ආරාධනකින් තොරවත් ඇවිල්ලා මගේ ළඟම වාඩි වෙලා මටම කියයිද නෝනා ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ අපිට තේරුණේ නැහැ. බලන්නකෝ ඉරගෙන ජීවිතේ ධර්මයක් අරන්ද නැහැ. ඒත් මට මේ වෙලාවේ තේරුණා කොයිසම් අනතුරකටද මේ අය යන්නේ කියලා. මොකද අර අභිධර්මයේ ගැඹුරුභාවය නිසාම ඒ නිසාම නෝනා සක්කාය දිට්ඨිය ජීවිතයට එකතු කරගත්තා. ඒ වෙලාවේ මට ඇත්තටම අනුකම්පායි නමුත් කරන්න දෙයක් නැහැ. ඒ නිසා කවුරු හෝ මට ඇවිල්ලා කිව්වොත් අනේ ස්වාමින්වහන්සේ ඔබ වහන්සේගෙන් බණ අහපු කාලේ අපිට තේරුන්නේ මේ අභිධර්මයේ ඉගෙන ගත්තට පස්සේ අනේ අපිට දැන් හොඳට තේරෙනවා කියලා මං ඒ ඕන කෙනෙකුට අනේ මහත්වේ නෝනා සාදු සාදු මමත් ඒකට කැමතියි කියලා ඒ ලෝකේ යන දිශාවට යන්න දෙන්න. අපිට ලෝකේ නිවැරදි කරන්න බැහැ. ලෝකේ නිවැරදි කරන්න බැහැ. ඒතකොට ඒ නෝනා මට මෙහෙම කියලා දැන් කණ්ඩායම කුටියෙන් එළියට ගියා. එළියට ගියාම මම මොහොතක් දැස් දෙක පියාගෙන කල්පනා කළේ මේ නෝනා මේ ජීවිතේ දොරට තට්ටු කරලා මගේ ළඟට මෙහෙම ඇවිල්ලා එහෙම දෙයක් කියන්නේ නෝනා අපහසුතාවයට පත් කරන්නේ. ඔබතුමිය මගේ ළඟට ඇවිල්ලා කියනවනම් මගෙන් බණ අහපු කාලේ තේරුන්නේ නැහැ. අහවල් බණ අහුවාම තමයි මට හොඳට තේරෙන්නේ කියලා ඒකෙන් ඔබතුමිය දැනගන්න එපා. මට මොකක් හරි අගෞරවයක් කරන්න කියලා නේද? ඒතකොට බලන් එහෙම කරද්දී මම ඇස් දෙක පියාගෙන ඒගොල්ලෝ එළියට ගියාම කල්පනා කළේ මේ නෝනා සංසාරේ මගේ හිත කොච්චර රිද්දලා ඇද්ද කියලා. සංස්කාර පත්‍ය විඥාන ඒ සංසාරේ මේ නෝනා සංසාරේ මට අම්මා වෙලා නංගි කෙනෙක් වෙලා අක්ක කෙනෙක් වෙලා බිරිඳක් වෙලා පෙම්වතියක් වෙලා දරුවෙක් වෙලා පටිච්ච සමුප්පන්නව ඉපදිලා මේ නෝනා සංසාරේ කොච්චරනම් මගේ හිත රිද්දන්නේ නැද්ද කියලා. ඒ සාංශාරික පුරුද්දට සංස්කාරපච්චයා විඥානං කියන දැනීම ඔස්සේ අද දවසේ අර දොරට තට්ටු කරලා කුටියට ඇවිල්ලා කණ්ඩායමක් එක්ක ඒ පුරුද්දට මගේ හිත රිද්දලා නමුත් මම හිත රිද්දගත්තද? නමුත් සංසාරය පුරාවට එයා නිසා මං හිත රිද්දගෙන ඒ හිද්ද ගන්න මොහොතක් පාසා ඇලීම් ගැටීම් සකස් කරගෙන මම එයා නිසා අප්‍රමාණ භව ගමනක් දුක් විඳමින් ඉන්න ඇති. නමුත් මේ මොහොතේ එයා නිසා මං නැවත සංස්කාරයන් රැස්කලේ නැහැ. තේන්න? සංස්කාරපච්චයා විඥාන. ඒ නිසා අර ආකාරයෙන් සොයාගෙන ඇවිල්ලා තව කෙනෙක් වේදනාවට පත් කරන්න තව කෙනෙකුට හිත රිදෙන දෙයක් ප්‍රකාශ කරන්න හිත දෙන්නේ නෝනා සාංශාරික හේතුවක් නිසාමයි. නමුත් අභිධර්මයේ ඉගෙන ගත්තත් ඒක තේරුම් ගන්න ශක්තිය නැහැ. තේරුම් ගන්න ශක්තියක් නැහැ. තේන්න? ඒ නිසා අපේ ඉදිරියට යමෙක් ඇවිල්ලා අපිට ඉරියව්වකින් හිනාවකින් වචනකින් හරි අපිව සතුටු කරනවා නම් නෝනා සංස්කාරපච්චයා විඥාන. සාංශාරික පුරුද්දක් ඒක. කෙනෙක් ඇවිල්ලා අපේ ඉදිරියට ඇවිල්ලා නිරතුරු අපි අකමැති දෙයක් කියලා යනවා නම් කරලා යනවා නම් දුකක් පීඩාවක් දෙනවා නම් සංස්කාරපච්චය විඤ්ඤාණ. ඒ සෑම දෙයක්ම පෙර සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස් වෙන්නේ. ඒ නිසා යාට හිත දෙන්නේ නැහැ. ආම්දුර ළඟට ගිහිල්ලා ආම්දුරන්ට මේක කියන්න ඕනේ. ඒ සකස් වෙන දැනීම සකස් වෙන්නේ නෝනා අතීත සංස්කාරයන්ට පුරුදු වලට අදාළවයි. ඒහා සමානව අපි අතීතයේ අප්‍රමාණ අපි අපිට හිංසා කරගෙන තියෙනවා අපි අපිට එහෙම නැත්නම් ගෞරවය කරගෙන ආදරය කරගෙන ඊට අදාළවයි මේ ජීවිතේ දැනීම සකස් වෙන්නේ. තේන්න? නමුත් මේ දේ කවදාකවත් අභිධර්මයේ තුලින් තේරුම් ගැනීමේ හැකියාවක් ඒ නෝනාට තිබ්බේ ඒ කණ්ඩායමට තිබ්බේ නැහැ. තේන්න? ඒ නිසා අර ගැඹුරු ධර්මයේ ජීවිතයට එකතු කරගන්න යාම නිසාම නෝනා අවසානයේ අපි එකතු කරගන්න තියෙන සක්කාය දිට්ඨිය විතරයි. ඒතොර මං දැක්ක දෙයියනේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණයි මම දේශනා කරන්නේ මගේ බණක් නෙමෙයි. ඒතොර මේ මම ඒ බණ දේශනා කරද්දී ඒ නෝනලා තුල ඔච්චර සක්කාය දිට්ඨියක් තිබ්බේ
නමුත් ඔතන තමයි අනතුරු. තේන්න. ඒ නිසා වේගයෙන් සද්ධාම දුර්වල වෙලා යන සමාජයක නෝනා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන බුදුරජාණන් වහන්සේ සරලභාවයට පත් කරලා දේශනා කළ තියෙන ධර්මයේ ජීවිතයට ගලපගන්නේ නැතුව අර ගැඹුරු ධර්මයක් කරා අපි යන්න ගියොත් දෙවියන්ට දේශනා කරපු ධර්මයක් කරා යන්න ගියොත් නෝනා අනාගතයේ මුළු සමාජෙම බරපතල පැටලිල්ලක පැටලෙනවා. අවබෝධය කරා යන ගමන පැටලිල්ලක පැටලෙනවා. ඒ පැටලිල්ලේ නාමයෙන් සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවයේ පමණයි ජීවිතවලට එකතු කරගන්නේ. අවබෝධාත්මක දිශාවකට යන්නේ නැහැ. ඊට පස්සේ තින් තර්ක කර කර විතර්ක කර කර මම දන්නවා කියමින් ඉන්න පුළුවන්. තේන්න. ඒ නිසා මම කොහොම පැහැදිලිව කියනවානේ කවුරු ඇවිල්ලා මගේ ඉස්සරහට කිව්වත් ස්වාමීන් වහන්සේ අභිධර්මය නිසා මම ධර්මය ජීවිතයට එකතු කරගත්තා කියලා නෝනා මම ඊළඟ වචනයෙන් කියන්නේ අනේ සාදු සාදු නෝනා මහත්මයා කියන කාරණේ විතර. ඒ වගේන තර්ක විතර්ක කරන්න යන්නේ නැහැ. තේන්නාද? මොකද ඒ කරන්නේ යන මොහොතක් මාසා නෝනා අපි කරන්නේ කවදාක්වත් අර්ථයක් ඇති වැඩක් නෙමෙයි. මොකද අපිට නිවැරදි කරන්න බැහැ. ඒ නිසා ඒවා හේතුඵල ධර්මය. අතීතේ සංසාරයේ දිව්‍ය තලවල ඉඳලා ඕවැයින් අපි අභිධර්මයේ පුහුණු කරලා ඉගෙනගෙන ඕවා නිසා සකස් වෙන්නා වූ සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුලයි අපිට ওই සිතුවිලි සකස් වෙන්නේ. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා සූත්‍රගත ධර්මයට දෙන වටිනාකමම අභිධර්මයට දිය යුතුයි. මොකද මේ ධර්ම දෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. නමුත් මේ දෙක දේශනා කරන්නේ කණ්ඩායම් දෙකක්. තේන්නත්. ඒ නිසා අපි මිනිස්සෙයින් වශයෙන් අපි දක්ෂ වෙන්න ඕනේ තෝරගන්න බුදුරජාණන් වහන්සේ අනේ පිළි සිතුතුමාට විසාකා උපාසිකාවට උග්‍ර ගෘහපතිවරයාට දේශනා කළේ යම් ධර්මයක්ද ඒක අපේ ජීවිතයට එකතු කරගන්න. තේරෙනවද? නමුත් ඒකට අකමැති කෙනෙක් ඉන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අනේ සාදු සාදු යනමාවතේ යන්න කියන කාරණේ විතරයි අපි කියන්න ඕනේ. ඒවා නිවැරදි කරන්න යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවා සංස්කාරපච්චා විඥාන කියන ධර්මතාවය තුළ අපේ පසුපස පටිච්ච සමුප්පන්නව ගලායන දේවල්මයි.